శుభ దవసక్ అదత్ సుపుర్దు పర్వి అమర్నామెట్ సర్వ్స్ విశేష వైద్య విద్య ఛానల్ ఎగి అద కథాకరణ హితు మే గొడక్క అహన ప్రశ్నకడ ఉత్తరයක් విధిహెట కరుణు కారణ కీపයක් ఇవ ప్రశ్నే మొకక్ద మే గొడక్ ఉదవి మే ఔషధ భావితా కర్నకొట అపెన్ అహన ప్రశ్నයක් మొకద కాలයක් ఔషధ గండ వేన రోగవల్ది విశేషయమ ఆర్థరైటిస్ వగే రోగ එහෙම නැත්නම් දිය වැඩියාව අධික රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයක් තියෙන රෝගී මේ නිරන්තරයෙන්ම සයනෝල් වලින් බෙහෙත් ගන්නවා. ඉතින් මේ රෝගින් තියෙන ප්‍රශ්නයක් තමයි මෙම බෙහෙත් වලින් ඇගේ තියෙන අවයව වලට හානි වෙනවද? ඒක ප්‍රශ්නයක්. විශේෂයෙන්ම අහනවා වග්ගෝඩු සවුත් වේයිද? වග්ගෝඩු දිය වේයිද? එහෙම අහනවා. ගොඩක් උදවිය අහනවා. ඉතින් අපි බලමු ඇත්ත తత్వය මොකක්ද මේ ඖෂධවල කොහොමද මේක ඇඟට බලපාන්නේ අවයව වලට කොහොමද මේව බලපාන්නේ කියලා පොඩ්ඩක් විස්තරාත්මකව බලමු දැන් අපි ඖෂධයක් විව්වට පස්සේ ඇඟට ගත්තට පස්සේ එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් විදිහට දුන්නට පස්සේ එම ඖෂධය ඇඟට ගියාම මොකද්ද සිද්ධ වෙන්නේ මේක රුධිර පද්ධතියට රුධිර සංසරණ පද්ධතියට එකතු වෙනවා ඖෂධය එකතු වෙලා ගමන් කරන සිරුර පුරාම විහිදෙනවා. දැන් අපි විශේෂම ඖෂධයක් බිව්වොත් මොකද සිද්ධ වෙන්නේ? බඩවැලට උරා ගන්නවා. බඩවැලෙන් ඒක ගමන් කරන්නේ යක්මාවට. යක්මාව හරහා ගිහිල්ලා තමයි නැවත හෘද වස්තුවට ගිහිල්ලා මුළු සිරුර පුරාම විහිදෙන්නේ. දැන් ඉන්ජෙක්ෂන් එකක් විදිහට දෙනවා නම් ඒක කෙලින්ම නහරට දෙනවා ක්ෂණිකවම සිරුර පුරා විහිදෙනවා. මතක තියාගන්න ඕනේ අපේ ඇඟේ තියෙන අවයව වලින් ප්‍රධානම අවයව දෙකක් තියෙනවා එකක් තමයි අක්මාව අනිත් එක තමයි වකුගඩු ওই දෙකෙන් තමයි ඇඟේ පරිවෘත්තීය ක්‍රියාවලිය ඇඟේ තියෙන අපද්‍රව්‍ය අයින් කරලා ඇඟ සමතුලිතව පවත් ගන්න උදව් වෙන්නේ බහිස්රාවී පද්ධතියට වැදගත් වෙන විශේෂය අපි ඖෂධයක් ගත්තත් වෙන විෂ ද්‍රව්‍යයක් එකට ගියත් කැමකින් ගියත් ඒවා සුද්ධ කරලා දෙන්නේ මේ අවයව දෙක ඉතින් මෙම අවයව දෙක රෝගී වුණොත් ගැටලු ඇති වෙනවා කවුරුත් දන්නව වගඩු සෞතුරුන් මොකද වෙන්නේ අක්මව සෞතුරුන් මොකද වෙන්නේ කියලා. ඉතින් ওই දෙකම නරක වෙන්නත් පුළුවන් එකක් නරක වෙන්නත් පුළුවන්. ඉතින් මම අද කතා කරන්නේ වගඩු වලට බලපාන ඖෂධ සම්බන්ධයෙන්. ගොඩක් උදවිය අහනෝ මේ ඖෂධ ගත්තාම මේ වගඩු දෙක නරක වෙයිද කියලා. ඉතින් මේ ප්‍රශ්නේ හොඳයි. හැබැයි සමහර අවස්ථා තියෙනවා මේ අත වශයෙන් මෙහෙම දෙයක් නැහැ කියලා තේරුම් බේරුම් කරලා දුන්නාම එයා ගන්න ඖෂධ දිහා බලලා ඒත් පිළිගන්නේ සමහර වෙලාවල් තියෙනවා. අපි හරි දේ කිව්වත් පිළිගන්නේ නැති අවස්ථා. එහෙම වෙන්නේ මොකද? සමහර අවස්ථාවලදී මේ වහන්නේ දැනුමක් නැති අය. ගමේ ගොඩ ඉන්න වෙනත් අය ඉන්නවා. එතකොට ඒගොල්ලෝ කියනවා මගේ අම්මෝ ඔබ බොන්න එපා. ඔබ විවාහ ඉවරයි. වගඩු ඉතුරු වෙන්නේ කියලා එහෙම බොරුවට බය කරනවා. එයා කිසි දෙයක් දන්නේ නැහැ මේ රෝගී තත්ත්වය ගැනවත් බෙහෙත් ගැනවත් එහෙම කියනවා. සමහර සුදුසුකම් නැති වෛද්‍යවරු කියන්න පුළුවන්. අපි දැකලා තියෙනවා සමහර උදවිය සමහර තැන්වලදී විශේෂයෙන්ම බටහිර විද්‍යාව සම්බන්ධයෙන් දැනුමක් නොමැති සමහර වෛද්‍යවරු විශේෂයෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ඉන්න සමහර අය හැමෝම නොවේ සමහර අය කියන උච්චර බේ ගොඩක් බොන්න එපා. ඔබ විවාහම ඉවරයි. මේ අපි දෙන බේත් පොන්න මේ ගස්කොළන් වල ඖෂධ කොහොම කළත් කමන්නේ මොකවත් වෙන්නේ ඒක ඇත්තක් නැහැ මොකද සමහර ඖෂධ වල මොනවද තියෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ සමහර වල බෝතල් ගුලි වශයෙන් තියෙනවා අපි දන්නේ නැහැ මොනවද තියෙනවද ඉතින් එවැනි දේවල් තියෙනවා හරියට මොකද තමන් දෙන ඖෂධය විතරක් හරි කියලා කියන්න බෑ බටහිර වෛද්‍ය විද්‍යාව දෙන ඖෂධ සම්බන්ධයෙන් සියලු දේම පොත්පත් වල තියෙනවා ජමුසි බෙහෙත සම්බන්ධයෙන් අපිට දැනගන්න ඕන නම් ඒ බෙහෙත සම්බන්ධයෙන් තියෙන විද්‍යාත්මක නම ගහපුවාම ඒකේ සියලුම දේවල් ටික තියෙනවා පරීක්ෂණ පත්‍රිකාවල තියෙන වෙන්න පුළුවන් දේවල් ඔක්කොම සඳහන් කරනවා නමුත් දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල තියෙන සමහර ඒවා ප්‍රන්තිකින් තොරව හදන්නේ ඒක ප්‍රන්තිකරණයක් නෑ අපි හිතමු ගෙදර කවුරු හරි ඖෂධයක් හදනවා ඒක ප්‍රන්තියක් නෑ ඒකේ එතකොට ඒකේ තියෙන දේවල් ගැන කවුරුත් දන්නේ නැහැ. ඉතින් එතෙන්ද කියන්න බෑ ඒක සේෆ් කියලා. ඒක ආරක්ෂිතයි කියලා කියන්න බෑ. ඒකත් මතක තියාගන්න ඕන. ඒ වගේම අපි දන්නවා දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල තියෙන ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල තියෙන රස විද්‍යාව කියන්නේ රස වෙදකම. ටොක්සික් මැටීරියල් පාවිච්චි කරන්නේ. ඉතින් ඒක හරි ක්‍රමවේදයට දැනගෙන භාවිතා කළොත් මිසක් නැත්තම් අවයව වලට හානි වෙනවා. විශේෂයෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාත්මක දැනුම තියෙනවා නම් තමයි රස වෛද්‍ය විද්‍යාව වඩා සාර්ථකව කරන්න පුළුවන් කියන එකයි මගේ හැඟීම.
මොකද රස වෙදකමේ තියෙන රසදිය ප්‍රමුඛ විෂද්‍රව්‍ය විශේෂයෙන්ම අවය වලට බලපාන්න පුළුවන්. හානියක් වුණොත් නැවත යථාර්ථයට ගන්න බෑ. නමුත් රස වෙදකම හරියට පාවිච්චි කළොත් හොඳ ගුණයක් ගන්න පුළුවන් හරි පිළිවෙලට. ඉතින් ඒක නිසා සමහර උදවි හිතනවා මේ ශාක සාරයක් බීපුවම ඔක්කොම හරියනවා. ඒව හිත කරයි කියලා. එහෙම එකක් නැහැ අත්ත වශයෙන්ම. කොයි දෙයකටත් ප්‍රමිතියක් තියෙනවා. ප්‍රමිතිය බලලා තමයි තීරණය කරන්නේ. ඖෂධයේ ගුණ අගුණ. ඉතින් මෙම අවයව දෙකට ඖෂධ බලපානවා. බලපාන්නේ නැත්තේ නෑ. ඉතින් මෙතෙන්දී දැන් මේ අවයව වලට ඖෂධ බලපාන විදිහ දෙකක් තියෙනවා. එකක් තමයි මේ රිවර්සිබල් චේන්ජ් එකක්. ඖෂධය ගන්නකොට බලපානවා නවත්තපුවාම නෑ. අන්න එහෙම වෙන්න පුළුවන් හානියක්. සමහර ඖෂධ වලින්. සමහර ඒවා තියෙනවා ආපහු හරවන්න බෑ. රිවර්ස් කරන්න බෑ. හානිය වුණා ඉවරයි. ඩැමේජ් එක වෙලා තියෙන්නේ. එවැනි ඖෂධත් තියෙනවා. ඉතින් මම දැන් ඖෂධ සම්බන්ධයෙන් සඳහන් කරනවා එකින් එක. ගොඩක්ම ඖෂධ අතරින් වැඩිපුරම වගඩොල් බලපාන පුළුවන් ඖෂධ විදියට සඳහන් කරනවා නම් ගොඩක් වෙලාවට මේ වේදනා නාශක අපි කියනවා NSAIDs කියලා. Non steroidal anti inflammatory drugs කියලා කියන්නේ. ඉතින් මේක උඩින්ම තියෙන්නේ පැරසිටමෝල්. පැරසිටමෝල් ගත්තාම දැන් අපිට පෙන්නලා තියෙන්නේ මේක ඕන දෙයකට පාවිච්චි කරන්න. හැම කැක්කුමකටම පාවිච්චි කරන්න කියලා තමයි මිනිස්සුන්ගේ මනසට කාවද්දලා තියෙන්නේ. දෙසේ හිතන ඕන දෙකට පැරසිටමෝල් බීපුවාම හරි කියලා. මොකද එවැනි තත්ත්වයක් ඇති කරලා තිබුණා දැන් නම් තත්ත්වෙ ටිකක් අඩුයි. ඉතින් මේ පැරසිටමෝල් කියන ඖෂධය ගත්තොත් කිසිම වග විභාගේ තොර ගත්තොත් වැඩිපුරම අක්මාවට සහ වගවලට හානි වෙන එකක්. මේක හරි පිළිවෙලට විතරයි ගන්න ඕනේ. හරි මාත්‍රාව තමයි ගන්න ඕනේ. නමුත් අපි දන්නවා උණක් හැදුනොත් ළමයෙකුට උණක් හැදුනොත් බහුලවම භාවිතා වෙන ඖෂධයක්. මේක නැතුවමත් බෑ ඇත්ත වශයෙන්. නමුත් හරි ප්‍රමිතියට ගන්න ඕනේ. අනවශ්‍ය විදියට ගත්තොත් කාලයක් ගත වුණොත් වගඩුවට බලපානවා. ඉතින් මේ ආතරයිටිස් තියෙන රෝගීන්ට මේ ඖෂධය වැඩිපුර ලබා දෙනවා මාස ගණන් අවුරුදු ගණන්. මම නම් ඒක එච්චර කැමති නෑ ඇත්ත වශයෙන්ම. මුගක් වෙලාවට සයන වලින් දුන්නත් අපි කියනවා මේ පැරසිටමෝල් නම් වැඩි පාවිච්චි කරන්න එපා අවශ්‍ය වුණොත් ගන්න කියලා. එවැනි උපදේශක් දෙනවා. සමහර උදවිය දුන්නත් බොන්නේ නැහැ ගිහින් තියාගන්නවා මේ පැරසිටමෝල් මෙච්චර බොන්න බෑ කියලා. එහෙමත් තියෙනවා. දුන්නට බොන්නේ නැත්නම් දේවලි දේවල් තියෙනවා ඇත්ත වශයෙන්. පැරසිටමෝල් උඩින්ම තියෙන ඖෂධයක් මේ අවය වලට හානි වෙන්න පුළුවන් විශේෂයෙන් වග්ගඩු වලට. ඒ වගේම නම් වශයෙන් තවත් වේදනා නාශකයන් සඳහන් කරනවා නම් මේ ඩයික්ලෝෆිනැක් සෝඩියම් කියලා ඖෂධයක් තියෙනවා. ඉබ්යුප්‍රොෆෙන් කියලා ඖෂධයක් තියෙනවා. ඉන්ඩොමෙතසින් කියලා ඖෂධයක් තියෙනවා. ඒ ඔක්කොම වැටෙන්නේ අර NSAIDs කියන ඖෂධ කාණ්ඩයට. ඉතින් එවැනි ඖෂධ කාලයක් භාවිතා කරනකොට අවයව සෞඛ්‍ය වෙන්න පුළුවන් වග්ගඩු වලට බලපාන්න පුළුවන්. ඒ වගේම මේ ගැස්ට්‍රයිටිස් එහෙම නැත්නම් ආමාශය ආශ්‍රිතව මේ අපි කියනවා GORD ඇසිඩ් උඩට ගන්න තත්ත්වය රිෆ්ලක්ස් ඩිසීස් එහෙම නැත්නම් බඩේ තුවාලය එවැනි රෝගීන්ට නිතරම දෙනවා ඇන්ටසිඩ්ස් කියන ඒවා. ඉතින් එවැනි ඖෂධ කාලයක් ගන්නත් සිද්ධ වෙනවා. මෙම ඖෂධ කාලයක් ගන්නකොට අන්න වගඩුව වල බලපාන්න පුළුවන්. සමහර අය මේක දන්නේ නැහැ එච්චර. කාලයක් භාවිතා කරනවා. ඉතින් එකම ඖෂධේ කාලයක් ගන්න හොඳත් නැහැ. එක බලලා කලින් කලට වෙනස් කරන්න ඕනේ. එකම ඖෂධය දීර්ඝ කාලීනව ගන්නේ නැතුව. ඒ වගේම වැඩිපුරම අගුණ වෙන ඖෂධ කාණ්ඩයට එනවා මේ ඇන්ටිබයොටික්ස්. අපි කියන ප්‍රතිජීවක ඖෂධ වර්ග. ප්‍රතිජීවක ඖෂධ වර්ග හරි පිළිවෙලට භාවිතා නොකළොත් අවය වලට බලපාන්න පුළුවන්. මොකද අපි බලාපොරොත්තු ප්‍රතිජීවකයන් ලබා දෙන්නේ යම්කිසි ගුණයක් බලාපොරොත්තු වෙන. නමුත් ඊට වඩා අහිතකර බලපෑම එන්න පුළුවන්. ප්‍රතිජීවක කිව්වහම ගණනාවක් තියෙනවා ඇත්ත වශයෙන්ම. ඒක වගේ විභාගෙන් තොරව පාවිච්චි කරන්න බෑ. හොඳ දැනුමක් තියෙනවා ඉතුරු පමණයි භාවිතා කරන්න ඕනේ. ඉතින් ගොඩක් උදවිය විශේෂයෙන්ම ළමයින්ට බෙහෙත් දෙනකොට මේ ඇන්ටිබයොටික්ස් හොඳද ඩොක්ටර් දෙන්න මේවා දුන්නොත් තමයිට ප්‍රශ්නයක් වෙයිද කියලා අහනවා අපි. හැබැයි ගොඩක් වෙලාවට වෛද්‍යවරු ළමයින්ට නිර්දේශ කරනකොට හරි පිළිවෙලට තමයි ඖෂධ ලබා දෙන්නේ. විශේෂයෙන්ම මේ ජෙන්ටමයිසින් කියලා ඖෂධයක් තියෙනවා. ඒක ඉන්ජෙක්ෂන්ස් විදිහට තමයි ගොඩක් වෙලාවට දෙන්නේ. ඉතින් ඒවා හානි කර නොවන මට්ටමට දෙන්න ඒවා දෙනකොට වෛද්‍යවරු දන්නවා. ඉතින් ඒක නිසා සුසුකම් තියෙන වෛද්‍යවරයෙක් ලබා දෙනවනේ. ඒකේ ගැටලුවක් නැහැ. සමහර ළමයින්ට නිතරම මේ ඇන්ටිබයොටික්ස් ලබා දෙන්නවා. විශේෂයෙන්ම ඔය පෙර පාසල යන වයසේ දරුවන්ට සමහර වෙලාවලට හැමදාම මේ සෙම අමාරු. ඉතින් ඖෂධ ලබා දෙන්න ඕනේ. නිතරම ඉන්ෆෙක්ෂන්ස් එනවා. එතකොට ඇන්ටිබයොටික්ස් දෙන්න වෙනවා. ඉතින් මේක බොරුවට බයක් ඇති කරගෙන නොදී ඉන්න හොඳ නැහැ. එතකොට රෝගයක් උස්සන්න වෙනවා. ඉතින් අපි දැකලා තියෙනවා මේ සෙම්මාමර හැදුනහම මේ ප්‍රතිජීවක හරියට නොදී සිටපු අවස්ථාවවලදී
අන්න රෝග උස්සන්න වෙලා නියුමෝනියා වෙදිලා සෙම්කෙටි උස්සන්න වෙලා ඔපරේට් කරන මට්ටමට ගිහිල්ලා ඒක නිසා ප්‍රතිජීවක ඖෂධ භාවිතා කළ යුතු අවස්ථාවලදී භාවිතා කරන්න ඕනේ බොරුවට බය වෙන්නේ නැතුව මොකද හුඟක් වෙලාට ප්‍රතිජීවකයක් හැමදාම ගන්නෙ නෑ ගන්න කාලෙට පොඩි බලපෑමක් ආවත් නවත්තපුවාම ඒ බලපෑම නැති වෙලා යනවා මම ඒකයි මුලින්ම කිව්වේ සමහර ඖෂධ ගන්නකොට తాවකාලිකව බලපෑම ඇති වෙනවා ඔය ඔයගොල්ලන්ට හැබැයි පස්සේ හරියනවා ඒවා රිවර්සිබල් චේන්ජස් එවත යථාර්ථයට පත් කරන්න පුළුවන් වෙනස්කම් ඒ වගේම අවය වලට බලපාන තවත් ඖෂධ කාණ්ඩයක් තමයි කොලෙස්ටරෝල් වලට දෙන ඖෂධ අපි කියනවා ලිපිඩ් ලෝවරින් ඩ්‍රග්ස් මේ කොලෙස්ටරෝල් අඩු කරන්න දෙන ඖෂධ එතෙන්දි කාණ්ඩයක් තියෙන ස්ටැටින්ස් කියලා දැන් ගොඩක් අය අහලා තියෙනවා මේ ලොවස්ටටින් සිම්බස්ටටින් ඇටෝවස්ටටින් රොසුවස්ටටින් ඔවගේ ජෙනරේෂන්ස් තියෙනවා මේ ටින්ටින් කියලා එන්නේ ස්ටැටින්ස් එතකොට මේ ඖෂධ කාලයක් දෙනකොට අවය වලට බලපාන්න පුළුවන්. ඉතින් හැමතිස්සෙම ඖෂධයක් ලබා දෙනවා නම් ඒ අවය වලට බලපාන්න පුළුවන් ඒවා ගොඩක් වෙලාවට වෛද්‍යුර කරන්නේ ඒ විශේෂම අක්මාව සම්බන්ධයෙන් එහෙම නැත්නම් වගකොඩු සම්බන්ධයෙන් දුර්වලතාවයක් ඒද කියලා බලන පරීක්ෂණත් කලින් කලට ලියලා දෙනවා. ඒවත් කරන්න ඕනේ සරින් සරින්. එතකොට වෙනසක් එනවනම් ඖෂධය එක්ක නවත්තුනොත් වෙනස් කරනවා කරන්න පුළුවන් අවස්ථාවලදී. කවුරුත් අහන්න තවත් එක්තරා රෝගී තත්ත්වයක් තමයි මේ දියවැඩියාව. දියවැඩියාව රෝගීන් ගන්න ඖෂධ සම්බන්ධයෙන්. ඉතින් ගොඩක් අයගේ මතයක් තියෙනවා මේ සමහර ඖෂධ ගත්තාම වගඩු දිය වෙලා යනවා කියලා. මොකද එවැනි ඖෂධ ගන්න රෝගීන්ගේ වගඩු දුර්වල වෙනවා. හැබැයි දුර්වල වෙලා තියෙන රෝගය නිසා දැන් අධික රුධිර පීඩනය දියවැඩියාව කියන රෝගී තත්ත්ව දෙක තමයි විශේෂයෙන්ම අවය වලට බලපාන්නේ. අවය දුර්වල කරන්නේ විශේෂයෙන්ම වගඩු දුර්වල කරන්නේ මේ රෝගී තත්ත්ව. ඉතින් ඖෂධ අවුරුදු 10ක් 15ක් භාවිතා කරන ගොඩක් අය හිතනවා මේ රෝගය නිසා නොවේ ඖෂධ නිසා වෙලා තියෙන්නේ කියලා. සමහරට ඖෂධ නිසාත් වෙලා තියෙන්න පුළුවන්. නමුත් වැඩිපුර අපි දකින්නේ ඖෂධ හරියට අරගෙන නැහැ එහෙම නැත්නම් හරියට ගත්ත කෙනෙක් වුණත් කාලයක් ගත වෙනකොට එවැනි රෝග බලපෑමක් එනවා අවයවවලට. එතකොට ඊළඟට වැදගත් වෙන්නේ ආතරයිටිස් රෝගීන්ට දෙන ඖෂධ. එතෙන්දිත් වැඩිපුර පාවිච්චි කරන්නේ අර NSAIDs කියන වේදනානාශක කාණ්ඩයට වැටෙන ඖෂධ. භාවිතා කරන ඒවා කාලයක් ගන්නකොට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කලින් කලට ඒ පරීක්ෂණ කරමින් තමයි එවැනි ඖෂධ ලබා ගන්න ඕනේ ඒ වගේම තවත් වැදගත් ඖෂධ කාණ්ඩයක් තියෙනවා මේ HIV ආසාදිතයන්ට ලබා දෙන ඖෂධ ඒවායේ බලපෑමක් තියෙනවා වග්ගඩු වලට සහ විශේෂයෙන්ම අක්මාවට ඉතින් එවැනි ඖෂධ ගන්න අයගේ සැරින් සැරේ අනිවාර්යයෙන්ම මේ liver function test ඒ කියන්නේ අක්මාව සම්බන්ධ පරීක්ෂණ ඒකම රීනල් ෆන්ක්ෂන් ටෙස්ට් වගට සම්බන්ධ පරීක්ෂණ කාලින් කාලට කරනවා ඔය සම්බන්ධව ඔය දිව ෆන්ක්ෂන් ටෙස්ට් රීනල් ෆන්ක්ෂන් ටෙස්ට් අපි අපේ වීඩියෝස් වල කරලා දිනවා ඔයගලන්ට බලන්න පුළුවන් ඒ වගේම තවත් අවයවට හානියක් සිද්ධ වෙනවා සමහර පරීක්ෂණ නිසා දැන් අපි දන්නවා මේ පිළිකාවක් වගේ දෙයක් අඳුරගන්න තියෙන අවස්ථාවලදී එහෙම නැත්නම් කොදු ඇටවල බරපතල ප්‍රශ්නයක් තියෙනවා සමහර පිළිකාමයේ තත්ත්වයන් වලදී මේ MRI පරීක්ෂණ එහෙම නැත්නම් CT පරීක්ෂණ එහෙම නැත්නම් විශේෂිත X-ray පරීක්ෂණ සිද්ධ කරන්න වෙනවා. අන්න එවැනි අවස්ථාවලදී වැඩි පැහැදිලිතාවයක් ගන්න මේ ඩයිවර්ග ඉන්ජෙක්ට් කරලා බලනවා. දැන් හෘදේ වස්තුවේ කිරීටක දමන අවිර වෙලාද කියලා බලනකොටත් මෙම දේවල් කරනවා. ඩයි එකක් ඉන්ජෙක්ට් කරනවා. කරලා තමයි අර X-ray හෝ ස්කෑන් වර්ග කරන්නේ. එතකොට මේ ඩයිවර්ග විශේෂයෙන්ම අවයව වලට හානි වෙන්න පුළුවන්. එවැනි පරීක්ෂණ කරනකොට සමහර අවස්ථාවලදී වකොඩු වල තත්ත්වය බලලා තමයි කරන්නේ සමහර රෝගීන්ගේ. මේ පරීක්ෂණ හොඳ නම් තමයි අර ඩයි එක ඉන්ජෙක්ට් කරන්නේ. ඉතින් මේ ඩයි එකක් ඉන්ජෙක්ට් කරලා කරන්න ඕන පරීක්ෂණ සමහරට අත්‍යවශ්‍ය වෙනවා. හැබැයි වකොඩු දුර්වලතාවයක් අක්මා දුර්වලතාවයක් තිබ්බොත් සමහර වෙලාවට ගැටලුවක් ඇති වෙනවා කරගන්න බැරුව. අන්න එතකොට ජීවිතය අනතුරට පත් වෙන්න පුළුවන්. ඉතින් ඔවැනි සඳහන් කරන්න පුළුවන් ඖෂධ රාශියක් සඳහන් කරන්න පුළුවන්. මම අද සඳහන් කළේ ටිකයි. නමුත් ඕනම ඖෂධයක් අවයවයකට බලපාන්න පුළුවන්. ඉතින් මේකේ බලපෑම අවම කරගන්නේ කොහොමද? එකක් තමයි ඖෂධ භාවිතා කරනකොට හොඳට වතුර බොන්න ඕනේ. දැන් ඖෂධයක් අපේ වගඩ වලින් පෙරලලා යන්න නම් අහකට හොඳට වතුර බොන්න ඕනේ. ඇඟේ තියෙන අර සාන්ද්‍රණය අඩු කරන්න ඕනේ. තනුක කරන්න ඕනේ. ඒක කරන්න ඕනේ ජලයේ වැඩිපුර බීම මගින්. එතකොට මුත්‍රාත් හොඳට බැහැර වෙනවා. එතකොට ඒක දිය වෙලා අර ඖෂධ වල තියෙන කැටිල බිඳලා එන කොටස් ටික පරිවෘත්ති ක්‍රියාවලිය ඉක්මනින් බැහැර වෙනවා හොඳට. එතකොට සයිඩ් ඉෆෙක්ට්ස් අඩු කර ගන්න පුළුවන්.
ඉතින් හොඳට වතුර බීම වැදගත්. අර විජලනයට ලක් වෙන එක අඩු කරන්න ඕනේ. සමහර උදේ ඖෂධ පාවිච්චි කරලා හොඳට දියර පාරණය කරන්නේ. මේ තද අවුවේ වැඩ කරන සමහර කුඹුරු වල වගේ. එතකොටත් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් ඖෂධයක හැමදෙස්සෙම හොඳට ජලය පානය කරන්න ඕනේ. ඒක මතක තියාගන්න ඕනේ. අනවශ්‍ය පරිදි බියක් තියාගන්න අවශ්‍ය නැහැ. ගැටලුවක් තියෙනවා නම් ගොඩක් වෙලාවට වෛද්‍යවරයන් අහන්න පුළුවන්. දැන් සමහර උදවිය කරන්නේ වෛද්‍යවරයන් අහන්නේ නැහැ. අල්ලපු ගෙදරින් අහන්නේ. ඊට පස්සේ කියනවා ඔය මහත්තයාගේ බේත් හරි සැරයි බොන්නේ මේපා අන්තිම සැරයි කියලා. එහෙම කියනවා. නමුත් ප්‍රශ්නේ ඊතර නෙමෙයි තියෙන්නේ. වෛද්‍යවරයන් අහන්න ඕනේ. දැන් තමන්ට බේත් දීපු වෛද්‍යවරයෙක්ගෙන් අහන්න බෑ නම් වෙනත් වෛද්‍යවරයෙක්ගෙන් අහන්න පුළුවන්. හැබැයි සමහර අවස්ථා තියෙනවා සමහර වෛද්‍යවරු සමහර වෙලාවල් තියෙනවා අර සාධාරණ විවේචනයක් සිද්ධ කරන්නේ නැති අවස්ථා. පෞද්ගලික කරුණු කාරණා එතෙන්දී ඉස්මතු වෙලා. එහෙම අවස්ථාත් තියෙනවා. නමුත් හැමතිස්සෙම වෛද්‍යවරයෙක් වුණාම සාධාරණව කටයුතු කරන්න ඕනේ. හරි දේ කියලා දෙන්න ඕනේ. Tamanට පාඩුවක් සිද්ධ වෙනවා කියලා පෙවුනත් හැම විටම හරි දේ තමයි කියලා දෙන්න ඕනේ. කවුරු පිළිගත්තත් නැතත්. මොකද යථාකාලීදී කවදා හරි දවසක ඒ කියලා තිබුණ දේ ඇත්තක් නම් ඒක පිළිගන්නව කවදා හරි දවසක. ඒක එළි වෙනවා. බොරුවක් කියලා තිබ්බොත් ඒක අහු වෙනව කොයි විදිහට. ඉතින් අදත් මම සමගන්නව අමරා මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා චැනල් එකේ. සුබ දවසක් ඔබ සියලු දෙනාට. නැවත මුණ ගැසෙමු අලුත් දෙයක් සමඟ.